සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. ඉතින් කොහොමද ජීවිතේ? ජීවිතේ බොහොම සුන්දරව ගලාගෙන යනවා ඇති නේද? ප්‍රශ්න බාධක ගැටළු නැත්තේ කාටද? මේ සියලු දේවල් ජයගෙන ඉදිරියට යනවා කියලා කියන්නේ ඒකයි ජීවිතය කියලා කියන්නේ. ඒකයි ජීවිතේ සාර්ථකත්වය නේද? ඉතින් ලස්සන දවසක, සුන්දර දවසක වින්දනීය උදෑසන බොහොම වින්දනීයව ගත කරන්නට අපි ආරාධනා කරලා තියෙන කාටද අද හිරුමැදිරියට? ඔබත් මමත් බෙහෙවින් ආදරය කරන ජනප්‍රිය කලාතුරු පවුල් දෙකක් ඔන්න අද දවසේදී මැදිරියේ ඉන්න අපේ මැදිරිය හරි පොහසත්, පිරිපුන්, පිරිලා. ඉතින් අපි අද දවසේදී ඔවුන්ගේ රංගනය කලාව චුට බැහැර කරලා ඔවුන්ගේ වෘත්තීය මට්ටමින් පොඩ්ඩක් බැහැර වෙලා පෞද්ගලික ජීවිතයේ තොරතුරු අපි ආසය දැනගන්නේ නේද? තිරයේ දකින්න දේවල්, තිරෙන් පිටපස්සේ කොහොමද, ගෙදර කොහොමද, පෞල් ජීවිතයේ ආදරය, විවාහය මේ දේවල් බොහොම සුන්දරව ගත කරන්නේ කොහොමද කියලා තමයි අපි අද දවසේදී කතා බහ කරන්න සූදානමින් ඉන්නේ. ඉතින් මාත් එක්ක ඉන්නවා ඔබ ආදරය කරන ජනප්‍රිය තරු පවුලක්. වෙන්නම කවුද කියලා ප්‍රභාත් රෝෂන්, නිමන්ති බෝරගේ උන් අපිත් එක්ක තලා ඉන්නවා. අයිමන් සුබදසනක්. අපේ පුංචි හඳය නැහැ අද. අද හඳය ස්කූල් ගිහින්. එතකොට අනිත් එක්කන සංස. ඒ දෙන්නම ඉස්කෝලේ දාලා වෙ නැත්නම් අමාරුයි මෙතන මේ වැඩේ කරගන්න බැරි තත්ත්වයක් කියලානේ. දැන් මේ මෞලිව දාලනවා කියන්නම් ලේසි නෑ. නෑ ඔයා පුළුවන් තරම් try කරා මේ ප්‍රෝග්‍රෑම් එකකට කොහොම හරි ඔළුව දාගන්න. මම කොයි එකට අම්මි තාත්තී විතරයි යන්නේ කියලා ඉස්කෝල දානවා. කොහමද දෙන්නත් එක තනියෙන් ආවා. එහෙමනම් අපි ගොඩක් වෙලාවට මේ අපේ ප්‍රේක්ෂකයන් කැමති ඔගොල්ලෝ මොනවද කරන්නේ? ඔගලන්ගේ රංගනය කලාවෙන් බැහැරෙනකොට ගෙදර තොරතුරු කොහොමද? දෙන්නගේ ආදරය විවාහ ජීවිතය තුළ කොයි විදිහටද ඔගොල්ලෝ කැපකිරීම කරන්නේ? මේ සියලු දේ කන්න බොන්න ආස කරන්නේ කොහොමද? විලාසිතාවලට කොයි වගේද? මේ දේවල් පිළිබඳව දැනගන්න අපි කැමති. අපි ආස ටිකක් ගොසිප් දැනගන්න. ඒ නිසා මේ සියලු දේ අපි කතා බහ කරමු. හැබැයි යහපැත්තෙත් ඉන්න බොහොම ආදරණීය ජනප්‍රිය තරු පවුලක්. ඒ නිසා මාධවි ඔන්නවට අවස්ථාව තියෙනවා. ඔව් අයෂා, මේ පැත්තෙත් ඉන්නවා. ඒ කිව්වත් වගේම මේ ආදරණීය තරු පවුලක්. තරු පවුලක් කියලා කියපුවාම මේ තරුවක් සහ තරුවක් තරුව ලස්සනට පෙන්නන කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් කලාවෙන් බැහැරව අද දවසේදී අපි කතා බහ කරගෙන යන්න ඕනේ කියලා කියපුවාම මට හිතෙනවා අයෂා, ඇත්තටම මේ වගේ පවුලකට පුළුවන් ද කලාවෙන් බැහැර දෙයක් කතා කරන්න කියලා. මොකද ජීවිතේම කලාව වෙලා, ජීවිතේම කලාවත් එක එකට ගලාගෙන යන තරු පවුලක් නිසාම මම ආදරෙන් හඳුන්වලා දෙන්නම් ඕෂධී හේවා මද්දම සමගින් ප්‍රදීප් බුලත්සිංහල. ආයිබෝන් සුබදාසන. සුබදාසන. අද දවස ඔය දෙන්නගේ දවස. අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අර කිව්වත් වගේ මේ සාමාන්‍ය ජීවිතය ගැන. පටන් ගන්න ඕන තැනක් තියෙනවනේ, ආරම්භයක් තියෙනවා. ආරම්භයක් වෙච්ච විදිහක් ඇති. ඒක අපි හැමෝම දකින සුන්දර කතාවක්. හැමදාමත් ආදරේ පටන් ගන්න තැන අනිවාර්යයෙන්ම සුන්දරයි. ඉතින් ප්‍රදීප් සහ ඕෂධී ආදරේ පටන් ගත්තේ කොහොමද කියලා කියලම අපි මේ කතාව පටන් ගමු. ඔව් 2005 අවුරුද්දේ ඇත්තටම ඉතින් දිව්‍යා කියන ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්ෂක හැටියට හිටියේ මෙයා. ඉතින් මම රඟපෑවා සංජය නිර්මාල්ගේ අධ්‍යක්ෂණයක්. ඉතින් ඇත්තටම මුලදී අපේ හිතවත්කම් තිබ්බේ, කියන්නේ සාමාන්‍ය ප්‍රොෆෙෂනල් විදිහට තමයි ගුඩ් මෝර්නින් අයියේ, අන්නං අයියේ, එච්චරයි අයියා නංගි කියලා කතා කරගෙන හිටියේ. ඊට පස්සේ ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා හිරන්නේ කියලා, දැන් විදේශගත වෙලා ඉන්නේ. එයා අපි දෙන්නගේ යාළුවෙක්, හිරන්නේ මනෝරත්න. ඉතින් හිරන්නේ තමයි ඇත්තටම කපුකම කළේ. ඉතින් ප්‍රදීපයට මොකද හිතෙන්නේ? ඒ කරපු කපුකම ගැන අද දවස දක්වාම, මේ දක්වාම ඉතාමත් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරමින්, ඒ වගේම බොහෝ දෙනාගේ අනුහස් ලැබමින්, ආදරය ලැබමින් මේ ගත කරන ජීවිතය ගැන, එදා ඒ ගත තීරණය ගැන මොකද හිතෙන්නේ? ජීවිතය කියලා කියන්නේ මේ පෞල් ජීවිතය විශේෂයෙන්. පෞල් ජීවිතය කියලා කියන්නේ සංයෝගයක්. මේ කියන වට්ටෝරුවට අවශ්‍ය අඩුම කුඩුම ඒ අදාළ මාත්‍රාවෙන් යොදාගෙන, ඒ අදාළ විදිහට හැඟීම් තේරුම් අරගෙන කටයුතු කිරීම තුළින් තමයි පෞල් ජීවිතයේ සාර්ථකත්වය මං හිතන්නේ තියෙන්නේ. එතනදී විශේෂයෙන්ම ඔබ කලාකාරිනියක් විදිහට, රංගන ශිල්පිනියක් විදිහට, ඉතාමත් සුරූපී කාන්තාවක් විදිහට, දරුවෙකුගේ මවක් විදිහට ප්‍රදීප් අයියාගෙන් මට අහන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් මේ අපි දකින සමාජයේ, ශ්‍රී ලංකා විශේෂයෙන්ම අපේ සමාජයේ, අපි දන්නා මේ සම්ප්‍රදාය තුළ කලාවට තමන්ගේ බිරිඳව යොමු කරන්න සැමියෙක් බය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පසුබට වෙන්න පුළුවන්. ඔයා කොහොමද ඒක දැක්කේ? නෑ, එහෙම ඒවත් මම දන්නවා. මොකද මම ඒක, මම ඖෂධී කියන්නේ කවුද කියලා මම මුලින්ම අඳුනගත්තා. ඉතින් නෑ, අපි එක්කෙනෙක් කෙන අඳුනගත්තට පස්සේ ඒකට බය වෙන්න දෙයක් නෑ. හැබැයි ඉතින් ඒ විශ්වාසය තේරුම් ගැනීම මේ හැමදේමත් එක්ක තමයි. ඔව්,
ගලාගෙන යන්නේ. ඒක මං හිතන්නේ මාද මම පොඩ්ඩක් දෙයක් එකතු කරන්නේ ඒක කලාව විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තට මේක අපි අර හැමතිස්සෙම අපිව අර විවෘත නිසා තමයි අපි හැමතිස්සෙම දකින්නේ කවුරු හරි මොනා හරි දෙයක් කරත් වැරද්දක් කළත් කලාව තුලින් හැම වෘතියෙම ඒ අඩුපාඩු තියෙනවා. විවිධ චරිත ස්වභාවයන් තියෙන පුද්ගලයෝ හැම වෘතියෙම ඉන්නවා. ඒ කියන්නේ උත්තරීතර අපි හිතමු වෛද්‍ය වෘතිය, ගුරු වෘතිය වගේ තැන්වල පවා එහෙමයි ඉන්නවා. කලාවේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක, වෘත්තීය ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඇත්තටම පුද්ගලින්ගේ ප්‍රශ්නයක්. පුද්ගලින්ගේ හරි ස්වභාවයත් එක්ක තමයි මං හිතන්නේ ඒක තීරණය වෙන්නේ මොන වෘත්තිය වුණත් මං හිතන්නේ. ඒක නිසාමයි මේ සංසාරගත බැඳීමක් විදිහට මේ ආදරය මේ විදිහට හමු වුණේ කලාව තුළින්ම. එහෙම නේද ආයෂා? මොකද හිතෙන්නේ? අනිවාර්යෙන් මාදවි. දැන් මම හැබැයි ප්‍රභාත් අයියාගෙන් දිනවකවානු අහන්නේ. මන් දන්නවා නිවන් දැකි මොකද වෙන්නේ මේ ඇව්වොත්. ඔව් මතක නෑ කිසි. මතක නෑ කිසි දෙයක්. ඇත්තටම දැන් විවාහ වෙලා කොච්චර කාලද? දෙන්න උත්තර. මතක නෑ. අවුරුදු 15ක් විතර වෙනවා නේ? අවුරුදු 15ක්. අවුරුදු 15ක් විතර වෙනවා. දැන් ඇත්තටම ඔය දෙන්නගේ සාර්ථකත්වය කලාවද? විවාහ ජීවිතයේ සාර්ථකත්වය කලාව. නෑ එහෙම වෙන්න බෑ. හැබැයි කලාව නිසා තමයි අපි දෙන්න හම්බ වෙන්නේ. තාමත් ඉතින් හම්බ වෙච්ච දවස්වල වගේම තමයි වෙනසක් නැහැ. හැබැයි වෙනදට වැඩිය ගොඩාක් අපි කාර්ය බහුල වෙලා තියෙනවා. නමුත් ඉතින් හැමතේම සමබරව කරගෙන යනවා. ඉතින් නිම්මි පස්සෙන් ඉන්න නිසා. දැන් නිමන්තියකි ප්‍රභාතයව මුණ ගැහුණේ සුන්දර කාලෙක නබට කියන්නකො කොහොමද ඔයාලට කලාව තුළින්ම යොදන හම්බෙලා තියෙන එක. ඉතින් රහසක් නෙමෙයි අපි හැම කෙනෙක්ම දන්නව නේද? අපිට කියන්නකො කොහොමද මුලින්ම නිත ගැටුණාම විශේෂත්වයක් දැනුණාද ඔහු ගැන? මුලින්ම දැක්කහම ඉතින් එහෙම හැඟීමක් ආවේ නෑ. ඒ කියන්නේ අයියා නංගි. අයියා නංගිත් නෙමෙයි මට අර හරි තරහක් තමයි ඇති වුනේ. ඒ කියන්නේ මුලින්ම මේ ෂූටින් යන්න ලෑස්තිලා වෑන් එක ගිහලා නැවතුම එතනම ප්‍රමාද වුණා. එතන ඒ කියන්නේ අපි වාහනේ ඇතුලේ ගොඩාක් වෙලා ඉඳිත් තමයි මේ ඇවිල්ලා වාහනේත් නැග්ගේ. රෝෂදිගේ කතන්දරේ වගේම ටෙලිග්‍රෑම් එකක් ඇතුලේ තමයි ওই විදිහට ඇති වුනේ. ඊට පස්සේ වෑන් එක එතනින් දැම්ම පොඩි තරහක් නිකන් අර ඒජන්ස් එකටම තමයි මම ඔක්කොම කළේ. ඊට පස්සේ වෑන් එකේ පොඩි ඉඩ මදි ගතියකුත් තිබුණා. ඒකටත් බැන බැන එහෙම ගියා අපි. ඒ කියන්නේ ඔයා ආපම කාලේ ටිකක් බල පුළුවන් කාරකම් පෙන්නන අලුත්ගමට එනකම්ම ගියා. යනකම්මත් හරින ඊට පස්සේ එදා ගිහිල්ලා උඩ තමයි රෙස්ටෝරන්ට් එක තිබුණේ. මට බඩගිනී කියලා මං උඩට යනකොට කවුරුත් නැහැ. මම බඩගිනී කියලා උඩට වෙලා ඉන්නවා. ආපහු මම බඩගින්න පැත්තක තියලා බලන්නට ආවා. ඒ වගේ අර පොඩි අර තිබුණා මේ කැමති නැති ගතියක් තිබුණා. කැමති කරෝ ගන්න තත්ත්වයෙන් මම පොඩ්ඩක් හැසිරෙන්නේ නැති නේ. ඒක ප්‍රබාතක් තිබුණා මගේ. මොකද අර කොණ්ඩේ ඔක්කොම ටින්ට් කරලා තිබුණා. ඉතින් ඒ කැරක්ටර් එකට ගැලපෙන්නේ නැහැ සබඳ පබ්ලිස් එකට. ඒකටත් මේ නිලියෝ කොණ්ඩ පාට කරගත්ත නිලියෝ අරගෙන මේ ගැමි චරිත වලට කීකේ සෙට් එකෙත් එහෙම තමයි ගියේ. ඉතින් අර එහෙම ගිහිල්ලා ලාබ් එකට යන කැසිනෝට ඒක හරි සුන්දරයි. කොහමද ඉතින් ගෙවල් වලින් එහෙම කිසිම ගැටලු ආවේ නැහැ? දෙන්න බොහොම සුන්දර වාදනය කළා. පොඩි එකක් තිබුණා නේද? ඔව් ගෙවල් දෙකෙම තිබුණා ප්‍රශ්න. ප්‍රවාදී ගෙදරුණුත් තිබුණා මේ රංගන ශිල්පිනියක් විවාහ කරගන්න එක ප්‍රශ්නයක්. අපේ ගෙදරුණුත් තිබුණා ශේෂ්ත්‍රය කෙනෙක් විවාහ කරගන්න එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ දෙමව්පියෝ බය වෙලා තිබුණා ශේෂ්ත්‍රය සිද්ධ වෙන අහන ලක්න දේවල් එක. කොහොම හරි ලොකු යුද්ධයක් කළා කැමති කරගත්තා. ලොකු යුද්ධයක් කළා කොහොම හරි කැමති කරගෙන අද වෙනකොට නේද ලස්සන දරු පවුලක් එක්ක ජීවත් වෙන ලස්සන සාර්ථක පවුලක් විදිහට අපි හැම කෙනෙක්ම අපේ ලාංකීය සමාජය තුළ හඳුනා ගන්න තරු පවුල් එක තමයි අපි මේ විදිහට කතා බහ කරමින් ඉන්නේ. පුංචි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. විරාමෙන් පස්සෙ අපි ඉක්මනට මේනවා සුපුරුදු විශේෂාංගයත් එක්ක එකතු වෙන්න. ඔහොමම ඉන්න. තාරකා කියලා කියන්නේ අපට අතට අල්ලන්නට බැරි තරම් දුරින් තියෙන නිසාම ලස්සන දේවල්. ඉතින් මේ තරු පවුල් වල ඒ වගේ තොරතුරු දැනගන්න අපි හැමෝම කැමතියි. ඒක නිසාමයි වින්දනේ උදෑසනට අද දවසේදී ඔබ ආදරය කරන තරු පවුල් දෙකක්ම අපි කැඳවගත්තේ. ඖෂධියක්ක කියලා කියන්නේ මේ මුළු ලෝකේම සුන්දරත්වය දිනාගත්තු රූප රාජිනියක්. ප්‍රදීප අයට මොන වගේ ආඩම්බරයක්ද තියෙන්නේ ගැන? ආඩම්බරයි. ඉතින් ඒක තනි වචනෙන් කියන්නේ පා පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නකෝ. මොකද එයාට ඒක හම්බෙද්දි මම ළඟ හිටියා. ඊතර මොන වගේ හැඟීමක්ද දැන් මේ ආඩම්බරයක් මේ මගේ වයිෆ් ලස්සනම කෙනා කියලා?
ලොකු ආඩම්බරයක්. ඖෂධයක් කියන්නකෝ පොඩ්ඩක් ඒ පජන ටික ගැන. ඕ ඉතින් ඒකෙත් ඇත්තටම 50%ක් මෙයාගේ දායකත්වයක් තිබ්බා. ඇත්තටම මොකද ඒ සහයෝගය ලැබුණ නැත්නම් මට එතනට යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මෙයා හැමනැල්ල වගේ හැම තැනදීම මගේ පිටිපස්සේ මෙහිටියා. එතෙන්දිත් මට මගේ සතුට බෙදා ගන්න හිටපු එකම එක්කෙනා මෙයා විතරයි. ඉතින් හැම දෙයකටම පුදුම සහයෝගයක් ඒ පජන්ට් එකේදී නම් මෙයා ලොකු සහයෝගයක් දුන්නා. ඉතින් මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් ඒකේ choice of people, people's choice කියන කිරුල. ඒ කියන්නේ අපි සම්මාන වලක හොඳම නිලිය සහ ජනප්‍රිය නිලිය තෝරන වගේ ජනප්‍රියම කිරුල වැඩිම මනාපාරගෙන ඒකත් SMS ගහලා නෙවෙයි Facebook voting වලින්. ඒ කියන්නේ බොහොම විනිවිද පේන මනාප ක්‍රමයකට තමයි ඒක ලැබුණේ. ඉතින් ලංකාවේ ගොඩක් අය මට මනාප පල කරලා තිබ්බේ හැමෝටම මම හැමදාමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් සතුටුයි මොකද යුරෝපේ කියන ප්‍රබලම රටවල් 20ක් එක්ක යුරෝපීය රටවල් ඒ වගේ රටවල් ඔක්කොම 20ක් එක්ක මනාප වලින් ඉස්සරහට එන්න ලැබෙනවා කියන්නේ හරිම ඒ කියන්නේ ඇත්තටම ලංකාව සෑහෙන බලවත් කියලා හිතනවා. එහෙම බැලුවා මොකද ඒ තරම් අපේ ජනතාව ඒ කියන්නේ අපි වෙනුවෙන් ඒ කියන්නේ අපේ දෙයක් වෙනුවෙන් අපේ ජනතාව කොයිතරම් ආදරය කරනවද කියලා. ඒ කියන්නේ මානසික වට්ටන්න පිරිසත් හිටියා මාට Facebook කරේ මේ ගොඩක් කලාවට එක එක්කෙනාගේ ඔය කමෙන්ට්ස් එම මම දැක්ලා තිබ්බා. ක්ෂේත්‍රය තුල සහ ක්ෂේත්‍රයෙන් පිට ගොඩක් අය එහෙම හිටියා. හැබැයි මම හිතන්නේ ආදරේ ඊට වැඩි නේද? ඊට කියන්නේ දැන් 10%ක් වගේ ප්‍රමාණයක් ඉඳෙද්දී 90%ක්ම හිටියේ මගේ පැත්තට මම වෙනුවෙන් කතා කරන්නේ. ඉතින් ඒක මම හිතන්නේ ලොකු ආඩම්බරයක්. මොකද අවුරුදු 13ක් වගේ වෙනවා මම ක්ෂේත්‍රයට ඇවිල්ලා 2007 මම ජනප්‍රියම නිලිය සුමති සම්මාන උළෙලේ මම අරගෙන තිනවා. ඒත් ජනතාවගේ මනාපේ. ඊට අවුරුදු 10කට පස්සේ ජනතාවගේ මනාපෙන් එහෙම සම්මානයක් ගන්න ලැබුණා කියන්නේ ආඩම්බරයක්. ඔව් අපි කතා කරමු මේ පුංචි පුතා ගැන සස්මිත. සස්මිත ගැන තින් ජීවිතේ දෙන්නේගේ ආදරේ මල්පල ගැන විලා විවාහපත් වෙලා ඉන්නකොට මේ දරුපවුලක් දරුවෙක් ගැන හිණයක් අනාගතය ගැන ඊළඟ પરම්පරාවක් ගැන ඒ බලාපොරොත්තුව සඵල වෙන්නේ සස්මිත පුතාගේ ඒ ආගමනයත් එක්ක. ඉතින් පුතා ගැනත් දෙයක් කතා කරමු. පුතාට දැන් ඔක්තෝබර් වලට අවුරුදු 5ක් වෙනවා සස්මිත දිවෙන්. ඉතින් සස්මිත හරි හුරතල්. ඒ කියන්නේ එයා ගොඩක් මේ මන්දනේ හුරතල් වෙලා වැඩි හින්දා දැන්නේ මොකද ආච්චිලාගේ සීයලාගේ ඔක්කොම දේවල් එක්ක. හැබැයි යා ගොඩක් කලාවටත් කැමැත්තක් තියෙනවා. හැබැයි ඊට වඩා මට හිතෙනවා ක්‍රීඩාව පැත්තටයි කියලා. යාගේ තියෙන වැඩි පුර ක්‍රීඩාව පැත්තට කැමැත්ත. ප්‍රදීපය මොකද හිතන්නේ? පුතා මොන වගේ කෙනෙක් වෙනවට දුවා කැමති? නෑ ඉතින් යාගේ කැමැත්තට ඉඩ දෙනවා. හැබැයි යා ක්‍රීඩාව පැත්තට තමයි ඉතින් ඔය ගොඩක් බර. ඉතින් මේ අධ්‍යාපනයෙන් ඉහළට යන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මොකද පිරිමි ළමයෙක් වුණාම ලොකු වගකීමක් තියෙනවා අනාගතයේදී පවුලක් නඩත්තු කරන්නේ පිරිමි ළමයෙක්. ඉතින් ඒ නිසා එයාගේ අධ්‍යාපනය ගියාට පස්සේ අනිත් මොන දේවල් කලාව ක්‍රීඩාව ඒ හරහා මොන දේවල් කරත් ඒකේ කිසි විරුද්ධත්වයක් නැහැ. කැමති දෙයක් තෝරගත්තට කමක් නැහැ. අධ්‍යාපනය කියන කාරණාව කොහොමත් ඕනෑම කෙනෙක්ගේ ජීවිතයේ අධ්‍යාපනයට ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම අවධානය යොමු වෙලා තියෙන කාරණාවක්. මේ කාන්තා පිරිමි ભેදයෙන් තොරව ඒ කාරණාව දිහා ඕනෑම ක්ෂේත්‍රයක මම හිතන්නේ කලා ක්ෂේත්‍රේ වුණත් අධ්‍යාපනය කියන දේ ලැබපු කෙනා අපි දන්නවා කොයිතරම් විනයක් විනය පැත්තෙන් ලොකු කොයිතරම් ඉදිරියෙන් ඉන්නවද කියලා. ඔව්. ඉතින් මේ විදිහට අපි කතා කරගෙන යනකොට එහා අනික් තරුපවුල ගැනත් කතා කරන්න ඕනේ. අයෂක් නිවන්තයකි. දැන් සාමාන්‍යයෙන් ඉතින් කාන්තාවන් කියලා කියමු ටිකක් කචකචේ නේ ටිකක්. පිරිමිත් එක්ක සංසන්දනය කරනකොට සාපේක්ෂව බලනකොට ටිකක් කාන්තාව ටිකක් වැඩිපුර කතා කරනවා. දැන් එහා පැත්තේ නම් ටිකක් දැන් අපි මැදිරිය තුල වෙන දේ නෙමෙයිලු gedara වෙන්නේ. මොකද ප්‍රදීප් අයියා දැන් ඔව් නෑ බෑ සංවාදයකට ඇවිල්ලා වගේ ඔව් ආඩම්බරයි. ඔව් නෑ බෑ කියන කතා කරන්නේ ප්‍රභාත් අයියා කොයි වගේ චරිතයක්ද? එයා gedara කතා කරනවා. මාත් එක්කද එයා ගොඩක් කතා කරන්නේ ෆෝන් එකෙන් තමයි. මොකද මේ ඔක්කොම මේ ෆෝන් එක හරහා එන්නේ. ඉතින් ඔක්කොම රාජකාරී ගොඩක් වෙලාට කරන්නේ. නමුත් ඉතින් කතා බහේ නම් අඩුවන්නේ. කොහොමද අර එළියට බැස්සහම පොඩ්ඩක් කොහොමද පොඩ්ඩක් වෙනස් වෙනවා කතාව අඩු වෙනවා. මේ ගෙදරදී ඉතින් මෙහෙමයි. මමත් හැබැයි ගොඩක් කතා කරනවා. අපි දෙන්නත් කතා කරනවා. අපේ ළමයි දෙන්නත් කතා කරනවා. හතර දෙනා එකපාරට කතා කරනවා. ලෝකාල ගෝසාවක් එද්දි පොඩ්ඩක් එක්කෙනෙක් කතා කරන්න කියලා මම වහලා කටවල් ටික වහලා මම අයිත් කතා කරන්න පටන් ගත්තා. ඉතින් කතාව පැත්තෙන් නම් මේ පිටලා තියෙන සද්ද නිතරම එහා මෙහා ගෙවල් වලට යනවා. ඉතින් හයියෙන් තමයි කතා කරන්නේ. හයියෙන් තමයි කතා කරන්නේ ගෙදරනේ. දැන් ප්‍රභාත් අයියේ මේ ඇත්තටම ඔයාට නිමන්තියක් ගැන තියෙන මොන වගේ ආඩම්බරයක්ද? දැන් එහා පැත්තේ නම් අපේ රාංකීය ස්වරූපිනියක් රූ රජිනා අපේ නිමන්තියක් ඉත් ඒ වගේ ප්‍රේක්ෂක ආදරය දෙනාගෙන තියෙනවා සම්මානනීය රංගන ශිල්පිනියක්. කොහොමද මොකද හිතෙන්නේ ඇගෙන? ගොඩක් ආඩම්බරයි ඇත්තටම.
මෙයාට දැන් මේ සනීපනතු ඉඳලා ඔව් මේ දවස්වල මම දන්නවා පුදුම කාර්යබහුල කාලවකවානුවක් නේද හන්දයත් එක්ක පොඩි දරුවෙක් එක්ක වෙනම කාලයක් ගත වෙන නිසා ටිකක් අසනීපතත් වෙනත් එක්ක ඉන්නේ බොහොම සුන්දර දේවල් අපි කතා බහ කරන්න සූදානම්ෙන් තවත් පුංචි විරාමයකට යන්න සූදානම් වෙන විරාමෙන් පස්සෙ අපි නැවතත් මුණ ගැහෙමු දැන් හරි දැන් එනකොට ඒ අම්මට තමයි මම පවර්ල එන්නේ මේ ගොඩක් කාර්ය බහුලයි ඒකත් එක්ක ගොඩක් මේ මම මට හරි අවුල් දැන් මම එහෙම බිසී වෙන්න කැමති නෑ මට ඕනේ සාමාන්‍යයෙන් මෙයා දන්නවා මට ඕනේ මට ගෙදරට වෙලා පිළිවෙලට ඒ ළමයි දෙන්නගේ වැඩ කරගෙන ඉඳලා හිටලා පොඩ්ඩක් අඟ පාලා එහෙම දැන් මට අමාරුයි ඔළුවට මගේ ඔළුවට හරි ස්ට්‍රෙස් දැන් ඒ කියන්නේ මම දැන් මේ දවස්වල ටෙලිඩ්‍රාමාස් දෙකක ෆිල්ම් එකක වැඩ කරනවා ෆිල්ම් එකට ගියත් ප්‍රභාත් බලයට යන්න වැඩ කරන්න යන්නේ කියලා ඉතින් ඒවත් එක මට දැනෙනවා මගෙන් අඩුපාඩු වෙනවද දන්නේ නැහැ කියලා. නමුත් මේ ඒ වෙලාවට දැන් මෙයාට පුළුවන් නම් මෙයා ඒ වෙලාවට ඕෆ් එකක් මොකක් හරි දාගෙන හරි ඒ වරුවක් හරි ළමයි එක ගෙදර ඉන්න බලනවා. ඉතින් නැත්තම් ප්‍රභාත්ව අල්ලගන්න බෑ. යා ගොඩක් බිසී. කියන්නේ උදේ 6ට විතර. ඒ කියන්නේ අර නිෂ්පාදන කැමරා කරනවටත් වඩා නිෂ්පාදනය කරනවා කියන්නේ හරි මානසිකව ඒක බලපානවා. ඒ කියන්නේ හැම දෙයක්ම හොයලා බලන්න ඕනේ. ඉතින් ගොඩක් රෑ 10 11 වෙනවා ගෙදර එන්න. ඇවිල්ලා හෙට උදේට තියෙන වැඩ ප්ලෑන් කරනවා. ඉතින් ඒවත් එක්ක මම කොහොමද මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය යාට දෙනවා. නමුත් මට අර මට වැඩ තුන හතරක් පටලවා ගත්තාම දැන් අර මම පොඩි මේ පශ්චාත්තාපයකට පත්ලා ඊයේත් මම බැනමන අයියෝ ඇයි මට මෙහෙම කළේ ඇයි මට මේකට යන්න කිව්වේ අයියෝ ඇයි මාව වැඳගත්තේ මම මෙච්චර වද දෙන්නේ කියලා මම රෑ වුණා ගෙදර එනකොට. ඉතින් නමුත් අර මේ අපේ ෆැමිලි ලයිෆ් එකේ අර තියෙන අපි දෙන්න අතර තියෙන අවබෝධයත් එක්ක ඉතින් එහෙම ප්‍රශ්නයක් නෙමෙයි රණ්ඩු වෙන්නේ එහෙම නේද? ඒනල ප්‍රබත් ඇයි කාලයක් ගියාට පස්සේ ඔයාට තෑන්ක් කරයි නේද? ඔව් අනිවාර්යයෙන්ම. මොකද මේ එන කාලය මේ සීමාවයි අපිට කවදාවත් ගන්න බෑ ලැබෙන්නේ නෑ නේද? ප්‍රබත් ඇයි හැබැයි දැන් ඔයානේ බල කරනවා කියලා කියන්නේ මේ රංගනයට එන්න ෆිල්ම් එක කරන්න මේක කරන්න අරකට එන්න ළමයිගේ වැඩ කටයුතු කරගෙන ලুকু වැඩ සම්භාරයක් බාර දීලානේ තියෙන්නේ. ඒ වගේම තමයි ස්වාමි පුරුෂයන් හැම කෙනෙක්ම ඔය කොච්චර දේවල් කිව්වත් Tamanගේ බිරිඳගෙන් ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවා. උදේට තේක හදලා දෙයි මගේ කැම බීම ගැන බලයි මම ලෙඩ වුණාම මගේ ළඟින් ඉඳී මේ සියලු දේ බාර දීලා තියෙන අපිට කියන්න කොහොමද ලන්තියක් කියගේ ඒ පැත්තේ කොහොමද එයාගේ ගතිගුණය එයා ඇත්තටම මේ කියන්නේ එයා දන්න මට ඕන විදිහ සහ බලාපොරොත්තු වෙන විදිහ ඊටත් අමතරව එයා බොහොම කැමැත්ත මේ සියලු දේම කරනවා ඒ කියන්නේ කියපු සියලුම දේවල් ටික එයා කරනවා බොහොම සතුටින් ඔව් මොකද මේ අර කෑම බීම හරි ඒක දැන් මම දන්න මම දැන් මම අපේම ප්‍රොඩක්ෂන් එක අපි හන්දේ හරි ෂූටින් ගියා මම ඉන්නවනම් මම ඒක ප්‍රොඩක්ෂන් එකට බාර දෙන්නේ නැහැ මෙයාගේ කෑම බීම ප්‍රශ්නේ මම කියන්නේ එහෙම එපා මෙහෙම කරන්න කියලා මම මෙයාට වෙනම කෑම බෙදලා හරි ඒව කළා මෙයාට බොන්නුණු ජූස් එක ඒක මම වෙනම බලනවා මම දන්නවා ඒක අවුල් වුණොත් ඊට පස්සේ වැඩ කරන කෙනාට අපි සහයෝගය දෙන්න ඕනේ මේ පැත්තෙන් නැත්නම් එයාගේ ස්ට්‍රෙස් එකත් එක්ක වෙලාවට කන්නේ නැහැ වෙලාවට බොන්නේ නැහැ බෙහෙත් ටිකක්වත් බොන්නේ නැහැ ඒවත් එක්ක ඉතින් මේ ඒ පැත්ත නම් මගේ ඉතින් මම කරගෙන යනවා කරගෙන යනවා දැන් මේ පැත්තේ කොහොමද දැන් ඒ තොරතුරු ඒක තමයි දැන් අහන්න ඕනේ සාමාන්‍ය විවාහ වෙච්ච කෙනෙක් සාමාන්‍ය කාන්තාවක් රස්සාවකට යනවා නම් එහෙම නැත්නම් බොහෝ විට රස්සාවකට යන්නේ නැත්නම් තිබෙන ඒ වගකීම් සම්භාරයක් තියෙනවා නේද දිනදාර කිව්වත් වගේ උදේට තේ එක හදලා දෙන එක වෙන්න පුළුවන් උයන පිහිනක අස්පස් කරන වැඩ කටයුතු මේ දේවල් කෙරෙන්න ඕනේ නිවසක අනිවාර්යෙන් මේ දේවල් කෙරෙන්න ඕනේ ඖෂධී කියලා කියන්නේ ලංකාවේ ඉන්න ඉතාම කාර්යබහුල විවිධ අංශවල පෙනී හිටින කෙනෙක් ඉතින් ඒක නිසා එහෙම කෙනෙක් අතින් කොහොමද මේ ගෙදර තනියෙන් දේවල් කරගන්න පුළුවන්ද එහෙම නැත්නම් දෙමාපියන්ගෙන් සහයෝගයක් හම්බ වෙනවද ප්‍රදීප් අයියගෙන් හම්බ වෙන සහයෝගය කොහොමද ප්‍රදීප්ගෙන් හම්බ වෙන මම හිතන්නේ ලොකුම සහයෝගය තමයි තේරුම් ගැනීම ඒ කියන්නේ මම ඉස්සරින් ධම්මාදේ මගේ තියෙනවා මම අර ගෙදරට වෙලා ඉන්න කැමති චරිතයක් නෙමෙයි මම හරි කැමති විතරම කාර්ය බහුල වෙන්න මට නිකන් ඉන්න බෑ මොකක් හරි දෙයක් මට කරන්න ඕනේ මම එහෙම චරිතයක්. ඉතින් ඒක ප්‍රධාන වශයෙන්ම එයා තේරුම් අරගෙන තියෙනවා. එයාටත් පුළුවන් හැම වෙලාවකම එයා සහයෝගය දෙනවා. එයා ගොඩක් කලාවට මගේ පිටිපස්සෙන් ඉන්න ගොඩක් දේවල් වලදී. සහ අපේ දෙපැත්තෙම ගෙවල් වලින් ලොකු සහයෝගයක් තියෙනවා. මොකද උයන්නේ පිහන්නේ හැම කවුදද? උයන්නේ පිහන්නේ ඇත්තටම මම උයන වෙලාවල් තියෙනවා, අම්මලා උයන වෙලාවල් තියෙනවා. ඉතින් අපි ඇත්තටම ගෙවල් දෙක
කියන්නේ හැම තැනදීම හරි මේ කියන්නේ අපිට ලොකු සහයෝගයක් ලැබෙනවා. මට ඇත්තටම නිරන්තරයෙන්ම උයන පිහින අවස්ථාව ලැබෙන්නේ නැහැ. මම රූගත කිරීම යන ප්‍රශ්නෙත් එක්ක රූගත කිරීම වලටයි මගේ වැඩ කටයුතුත් එක්ක. හැබැයි ගොඩක් කලවට තේකනම් මම හදලා දෙන්න උත්සාහ කරනවා. මොකද මුලින් හැම වෙලාවෙම වගේ. ඉතින් ඒ අරින කෑම බීම නම් ඇත්තටම හරි කලාතුරකින් තමයි මම උයනේ මෙයාට කන්න ලැබෙන්නේ. මොකද තේරෙනවද? නෑ රසට උයනවා. අහහ. රසට උයනවා. ළඟ තියාගෙන බොරු කියනා නෙමෙයි නේ. නෑ නෑ නෑ. මට රසට උයන්න පුළුවන් කියලා ගොඩක් අය කියනවා. හරි අපි දැන් ඒක මෙයාගේ තේක තමයි හරියන්නේ නැත්තම් වෙන ඒවා බිව්වොත්. එයාට අප්සෙට්. ඒ කියන්නේ එයාට හරියන්නේ නැහැ. එයා ගොඩක් කලවට කැමති මගේ තේකටම තමයි. ඒ හින්දා තේක ගොඩාක් කලවට මම තමයි හදලා දෙන්නේ. ආදරෙත් දාලානේ හදන්නේ. ආදරෙත් දාලානේ හදන්නේ. ඉදිමල් ගාතේ උදේ ගිහිල්ලා කාදන්න. මේ ප්‍රදීප්පයි දැන් අපි ඖෂධී චරිත වලින් දැකලා තියෙනවා. එතකොට මේ වගේ වැඩසටහන් වලින් අපි දැකලා තියෙනවා. ඒක නිසා ඖෂධී කියන්නේ කවුද කියන එක ගැන යම් තරමක අවබෝධයක් තියෙනවා. ප්‍රදීප් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා මේ කැමරාවේ ඉදිරියේ ඉන්න අයට දන්නේ නැහැ. කැමරාවෙන් පිටපස අය දන්නවා වෙන්න පුළුවන්. මොන වගේ කෙනෙක්ද ප්‍රදීප්? ඇයි ඔයාට කැමති වුනේ? ඇත්තටම මෙහෙමයි ටිකක් අර මගේ ඉස්සර කියන්නේ මම කැමති වෙන්න හේතු වුනේ ඇත්තටම මං කැමති නැහැ අර අපි කියන්නේ අර පිරිමි ළමයි වුණත් අර හැමතිස්සෙම අර ඕනට වඩා විවෘත අර අපි සමහරකට කියන්නේ අර ගෑනු ළමයි වටේ කැරගෙන කතාවට අපි කියන්නේ ඇඹලි වගේ කියලා. හරි අමාරුයි. ඒ වගේ අර මං කැමති නැහැ ඇත්තම කතාව මං කැමති වෙන්න හේතුවත් මෙයා චුට්ටක් අර ආඩම්බරය නිමන්තියක් අත්තර ඉස්සලා අපි ඉස්සලා කතා වෙන වෙලාවේ කිව්වා මෙයා ටිකක් ආඩම්බරයි. මොකද මමත් වැඩි එහෙම කතා බහ කරන චරිතයක් නෙවෙයි. ඉතින් ඒක තමයි මුලින්ම මෙයා ගැන හිත ගන්න හේතුවක් උනේ. මොකද මං කැමති එහෙම චරිතවලට. ඉතින් ඒක මං හිතන්නේ අපි දෙන්නට මේ පැත්තෙන් අපි දෙන්නව ගැලපුණා විවාහයේදී. ප්‍රදීප් අයත් කිව්වොත් මං හිතන්නේ දැන් අපි දකින ඖෂධියක් අද ඇත්ත ජීවිතෙත් ඉන්නේ. එයා මොන වගේ කෙනෙක්ද? සාමාන්‍ය කාන්තාවක් විදියට, රංගන ශිල්පිනියක් විදියට නෙවෙයි. ඔව් නෑ ඇත්තටම ආඩම්බරයි මෙයා. මොකද මම මුලින්ම දැක්කේ එතන ආඩම්බර මේ කෙනෙක් හැදෙන මොකද කතා කරන්නේ නෑ. සෙට් එකේ ඇත්තටම කතා කරේ නෑ මුලින්ම හම්බෙන්නේ. යාළු කරගත්තේ කියන්නේ ඉතින් යාළුව තමයි ඉතින්. එයාත් මගේ හොඳම යාළුවා. හිරන්නේ තමයි ඉතින් එක එක විවිධ දේවල් දාලා. ඊස් කතා කරාට පස්සේ ඉතින් මම තේරුම් ගත්තා හරි හොඳ කෙනෙක් කියලා. හරි. දැන් ඔන්න අපි හොඳ කියන්න කැමතිනේ බොහෝ විට. ඕනම කෙනෙක් ඉස්සරහා කියන්න කැමති මේ ආමිච්චරක් හොඳයි මේ වගේ මට උදව් කරනවා කියලා. නමුත් අවංකව කතා කළොත් අපේ ජීවිතේ එහෙම හොඳ වගේම අපි වෙනස් වුණා නම් හොඳයි කියලා හිතන කතියක් උනත් ඕනම කෙනෙක්ගේ ඖෂධයක් හිතන විදිහට ප්‍රදීප් අයියා මේ අංශයෙන් වෙනස් වුණොත් ටිකක් හොඳයි වැඩිපුර ටිකක් කතා කළොත් හොඳයි. එහෙම මොනවා හරි හිතෙනවද? නෑ නෑ කතා නොකරනම් කමන්නේ නෑ. ඒක ඉතර ලොකු අවුලක් නෑ. කලකේ ඉන්න පුළුවන්. ඒක නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි පොඩි අවුල් තියෙනවා මම යාට කියලා තිනවා ඒක කෙලින්ම මේ වෙලාවට වැඩ කරන්න ඇති ප්‍රශ්නක් තියෙනවා. අර ඔයාගේ මහත්තයා තමයි. මේ වෙලාවට වැඩ කරන්න ඇති ප්‍රශ්නක් තියෙනවා. සමහර වෙලාවට වැඩ කරනවා හැබැයි ගොඩක් කලාවට ඒක කෙරෙන්නේ නෑ. ඒකට මම ගොඩක් කලාවට දොස් කියනවා එයා දන්නවා ඒක. ඒකයි සමහර කලාවට මේ අනවශ්‍ය තැන් වලදී තරහ ගන්න එකක් තියෙනවා. ඉතින් ඒ දෙක අඩු කරගත්ත නම් ඇත්තම අනිත් පැත්තේ හැමදේම හොඳයිද? ඉතින් ඒ කියන්නේ මං හිතන්නේ සාමාන්‍ය පිරිමියෙකුගේ තියෙන ගතිගුණ කියලා හිතන්නත් පුළුවන් බොහෝමයක් පිරිමින්ට ඒ ප්‍රශ්නේ තියෙනවා නේද? වෙලාවට වැඩ කරන්න බැරි එක තරහ යන එක. ප්‍රදීප් අයියා මොකද හිතෙන්නේ ඖෂධී තාම සුරූපී කාන්තාවක් මේ මුළු ලෝකයේම ඒ සුන්දරත්වයේ පිළිබඳව නම ගිය කාන්තාවක්. ඒ වගේම ඇය ඉතාමත් වගකීම් සහගත මවක්. ඒ වගේම ඔයාව හොඳට බලා ගන්න කෙනෙක්. ඒ ඇරෙන්න ඔයාට හිතෙන්නේ නැද්ද මොනවා හරි අඩුපාඩුවක් මේ දේ වෙනස් වුණොත් ඖෂධී තවත් හොඳයි කියලා? නෑ අර කිව්වේ කේන් තියනවා කියලා. දැන් මම හදාගෙන තියෙන දැන් මෙයාගේ ටිකක් ඒක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඒ කියපු ඒ අඩුපාඩු ඒ විදිහට නිවැරදි කරගෙන මොකද මට නෙමෙයි මේ ගොඩක් වෙලාවට පාර යද්දි වාහනේ යද්දි අහල පහල යන්නේ අඩුපාඩු මෙයාට පේනවා වැඩි. ඕ ඒක ඇත්තටම ලංකාවේ වාහනේ ලොනකට තියෙන තත්ත්වයක් මාදී පාරට දැස්සම සමහර වාහනේ ලොන හැටි දැක්කම ඇත්තටම තරහා යනවා. ඉතින් මේ ප්‍රශ්නම් තියෙනවා. ඉතින් ඒක නිසා මේ භාවනා යෝගීව පොඩ්ඩක් මේ හිත සංසුන් කරගෙන මේ වගේ දෙයක් හරි අනුගමනය කරලා. ඒ කියන්නේ යා කියන්නේ ඇත්ත එක තරහා ගන්න එක නෙමෙයි. අර පිටායත් එක්ක මං තරහා ගන්න එක ගැන යා කියන්නේ. ඉතින් ඒ කියපු පුංචි පුංචි අඩුපාඩුත් නිවැරදි කරගෙන මේ සුන්දර ජීවිතේ මේ විදිහට ඉදිරියට සස්නිතර තවත් සොහිරියක්
සොහොයුරෙක් එක්කගෙන ඇවිල්ලා මේ එක්කෙනා දෙන්න මෙච්ච දුනා වගේම දෙන්න තුන් දෙනා හතර දෙනා මේ විදිහට ජීවිතේ සාර්ථක වේවා වැඩි වර්ධනය වේවා හිතේ තියෙන බලාපොරොත්තු හැම එකක්ම ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආදරේ හැමදාමත් හැමදාම වගේම ආදරේ ඉන්දිනේ උදෑසනට සහභාගී වුණාට ඔබ දෙදරාටම ස්තුතියි අයිබන් කියා සමුදෙන්න තමයි මේ සූදානම් වෙන්නේ මොකද කාලේ අපිට හරස් වෙන නිසා ආයෂා එනට තාචුට්ටක් අපි කතා කරමු මේ පැත්තත් එක්ක නේද? නිමන්තියක් කියලා කිව්වත් වගේ ප්‍රදීප අයලා මේ එකම ක්ෂේත්‍රය නියෝජනය කරන දෙන්නෙක් නේ. ඒ ලෙඩමද මෙයාටත් තියෙන්නේ. ඒක තමයි මට කියද්දී තිබුණ බලාගෙන යද්දි මට විතරක් නෙවෙයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඔය අර ඒ කියන්නේ ශනික කෝපය වෙලාවට වැඩ නොකිරීම ඒ ලෙඩ ටික තියෙනවා මේ විදිහට. ප්‍රබත් අයව පිළිගන්නවද ඒ ලෙඩ ටික තියෙනවා කියලා? තියෙනවනේ. ඒ කියන්නේ ටග්ගාල කේන්ති යනවා අයිති. තන්නේ බලන්නේ මුකුත් නැහැ. රංගන ශිල්පිනියක් නිසා මේ කලාව කරන නිසා පුංචි පුංචි බාධාව නාව කියලා දැන් දරුවෝ දෙන්නගෙන් අපි මෞලිවක බොහොම මේ කියන්නේ පුදුම විදිහට යාගේ රංගනයේ හැකියාවන් අපි අත්විඳිනවා අපි බොහොම ආදරය කරන පුංචි චරිතයක් යා රංගන ශිල්පියෙක් විදිහට ඒ විදිහටම වේද ඔය දෙන්නගේ විෂන් එකත් දරුවා සම්බන්ධයෙන් කවදා හරි එහෙම නැති වෙයි ඒක කියන්න බෑ මම ගොඩක් වෙලාවට නැති වෙයි අර ඒ කියන්නේ අර ගෙවල් වලින් අර මුලින්ම අපේ පොඩි එහෙම එකක් තිබුණාට හැබැයි දැන් ගොඩක් සතුට වෙනවා යාලා දෙපැත්තම ගොඩක් සතුට වෙනවා අපි ඉන්න විදිය සහ අපේ සාර්ථකත්වය අපේ දියුණුව වීම ඒ හැම දෙයකටම ඒගොල්ලෝ ගොඩක් සතුටුයි අපි කොහොමත් එකපාරටම මෙතෙන්ට ආවනේ අපි ගොඩක් දුක් විඳලා අපි දින ගොඩාක් ජීවිතේ කැපකිරීම කරලා අපි දෙන්න එකට සෑහෙන කාලයක් දුක් විඳා ඉතින් එහෙම ඉඳලා ඒ ආපේ ගැන ගොඩක් අපේ පවුල් වල අය සතුට වෙනවා මෙහෙම දුක් විඳලා මේ දෙන තා දැන් ඉතාමත්ම සතුටින් ඉන්නවා ඒ වගේම අපේ දැන් බබාලා ගත්තාම පුතත් රඟපානවා මේ පැත්තෙන් අධ්‍යාපන කටයුතු එහෙම බැලන්ස් කරගෙන ජීවිත යනවා අර දෙමව්පියන්ගේ තිබුණ බය විවාහය කැඩෙයි මේ වගේ දෙන්නෙක් එකතුනොත් කියන එක ඒ බය ඒගොල්ලන්ගෙන් දැන් නැති වෙලා ගිහිලා තියෙන්නේ ඒ නිසා ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ නේද එමනම් තවත් බොහෝ දේවල් කතා බහ කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතනවා නමුත් අපේ කාලය හරස් වෙන නිසා අපේ මේ උදෑසන වැඩසටහනට මේ කාල වේලාව බොහොම සුන්දරව ගලාගෙන ගියා. ඒ වගේමයි අපේ ආරාධනය පිළිගෙන චලම්ප්‍රේතාර පවුල් දෙකක් වෙන වශදිගේ පවුලත් නිමන්තයකගේ පවුලත් අපි කැඳවා ගත්තා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සියලු වැඩ කටයුතු සාර්ථක වෙන කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නිමන්තයකි. ඔයාට නම් හොඳයි කම්ප්ලීට් වගේ දැනෙනවා ඇති. මොකද කට ඇති පුතේකුයි රුව ඇති දුවේකුයි ඉන්න නිසා අපිට තමයි ඒක තාමත් නේ දෝෂෙදි. හරි එමනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සඳේ අගය කෙනෙකුට වැටහෙන්නේ කළුවර මහරෑකයි ළඳේ ඔබට මගේ අගය දැනෙන්නේ මාමිය ගිය දාකයි සඳේ අගය කෙනෙකුට වැටහෙන්නේ කළුවර මහරෑකයි ලදේ ඔබට මගේ අගය දෙනෙන්නේ මාමිය ගිය දාකයි ඔබ මා වෙත බැඳි සෙනෙහ නොරිසී වූ අය ඔබ වෙත පැමිණෙන්න ඇති ගොතා කියන ලද
මුසාවලට ඔබේ සෙනෙහස ගිලිහි යන්න ඇති සඳේ අගය කෙනෙකුට වැටහෙන්නේ කළුවර මහරෑකයි ලඳේ ඔබට මගේ අගය දැනෙන්නේ මාමිය ගිය දාකයි වැටුන නොව නෙතේ කඳුළු දැක ඔබ මා ගොඩනං වන්න හැදු මගේ නිදොස් බව ලොවට රැඟින විට නිසලව ඇත මගේ සසල නෙතු සඳේ අගය කෙනෙකුට වැටහෙන්නේ කළුවර මහරෑකයි ලඳේ ඔබට මගේ අගය දැනෙන්නේ මාමිය ගිය දාකයි සඳේ අගය කෙනෙකුට වැටහෙන්නේ කළුවර මහරෑකයි ලඳේ ඔබට මගේ අගය දෙනෙන්නේ මාමිය ගිය දාකයි සිකුරාද දවසේ හිරු විතරේ විශේෂාංගය අපි මෙලෙස ආරම්භ කරනවා ආයුබෝවන් සුබ දවසක් වේවා ආයුබෝවන් රොන් මල්ලි මුසිංයන් විශාරද ජගත් වික්‍රමසිංහ කියවම අපි කවුරුත් ඒ හඬට ආදරය කරනවා අපි බොහොම ගරු කරන කෙනෙක් අද දවසේදී හිරු විතරේ සමග සම්බන්ධ වුණේ අපි දැන් මේ ගායනා කරපු ගීතෙම කතා බහ ආරම්භ කරත් හොඳයි කියලා මට හිතෙනවා මොකද හේතුව දැන් මේ ශෝකාලාපයක් මොකද ශෝකාලාපයක් කියන්නේ තමන්ගේ බිරිඳට වේවා ප්‍රේමවන්තයට වේවා ඕනම කෙනෙකුට කියන්න පුළුවන් ආදරේ විරහව දැනෙච්ච වෙලාවක සමහර පෞල් ප්‍රශ්න වල තරම් එන ගීතෙකින් මේ කාරණාව මතු කරන එක ගැන අපි ටිකක් අතටම රුවන් මේ අද සමහරලාට අපිට මේ සමාජයේ දකින්න වෙන සිදුවීම් මේවා අනිවාර්යයෙන් මේක මේ රචනා කළේ ලක්ෂ්මන් මල්ලවආරච්චි නම් ප්‍රවීණ රචකයා සංගීතවත් කරේ අදාපාතන නැති ස්ටැන්ලි පීරිස් ප්‍රවීණ සංගීතවේදියා වසර ගණනාවකට කලින් මම මේ ගීතය ගායනා කළේ මේ ගීතය ඇත්තටම කියන්නේ අර මේ වෙන අයගේ බස් අහලා තමන්ගේ ප්‍රේම සම්බන්ධය හෝ එමුක විවාහ ජීවිතය හෝ කඩා කප්පල් කරගන්න අය එහෙම කරාම අවසානයේ ඇති වෙන හැඟීම මම කවදා හරි මගේ අගේ තේරෙන්නේ මම නැති වෙච්ච කාලෙක කියලා පිරිමි කෙනෙක් ප්‍රේමවන්තයෙක් ස්වාමියෙක් විසින් හිතන සිතුවිල්ල ඉතින් ඇත්තටම ඒක ඇත්ත වෙන්න පුළුවන් මොකද සමහරලාට මොනතරම් මැසිවිලි වලට උත්තර දුන්නත් සමහරලාට ඒව විශ්වාස කරන්න නැති පිළිගන්නේ නැති ස්වභාවය තියෙන අය ඉන්නවනේ. ඉතින් ඒ අයට අවසානේ කියන්න වෙන්නේ ඉතින් අපාදාරි තේරෙන්නේ මම නැති වෙච්ච කාලෙක තමයි කියලා තමයි ඉතින් අවසානේ කියන්න වෙන්නේ. ඒ ගීතයෙන් ඒක තමයි මේ කියන පිළිවිල තමයි මේ ගීතය ඇතුලේ කියවෙන්නේ. හරි දැන් මේ කතාබහ ගොඩනගාගෙන යනකොට විශාරද ජගත් වික්‍රමසිංහයන්ට අයියා කියන නාමයෙන් ආමන්ත්‍රණය කරන්න මම ඔබෙන් අවසර ඉල්ලනවා. මොකද හේතුව එතකොට තමයි මේ ගනුදෙනුව ටිකක් ලස්සනට කරන්න පුළුවන් අපිට. ජගත් අයියා දැන් අපි මේ ගීත පිළිබඳව කතා කරන්නේ. ඔබ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් විදිහට කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රය තුල ඔබේ දක්ෂතාවයන් තුලින් රසිකයාව පෝෂණය කරනවා. දැන් ගායකයෙක් විදිහට වර්තමානයේදී ගීත යන දිශානතිය පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ නිර්මාණය වෙන ගීත හුඟක් වෙලාවට වෙන යම් අරමුණු ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට රැගෙන යන අවස්ථාවවල ඔබ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රවීණයෙක් විදිහට මේ ශේෂ්ත්‍රය තුල රැඳී ඉඳලා ගායකයෙක් විදිහට ජීවිතේ ලැබපු ආත්ම තෘප්තිය කොහොමද කියලා මම අද වගේ දවසක මෙහෙම අහනකොට කොහොමද දෙන්න පුළුවන් උත්තරේ? ඇත්තටම රුවන් මල්ලි ඇත්තටම සතුටක් දැනෙන්නේ ප්‍රධාන දේ තමයි ඒක මේ ඒ වගේම සතුටත් එක්ක මේ මොන වගේ සතුටක්ද කියලා අපි විග්‍රහ කරගත්තොත් ජනප්‍රියත්වයේ කියන එක පමණක් එහාට ගියපු යම්කිසි අර්ථවත් ජනප්‍රියත්වයක් කියලා මට වෙලාවකට හිතෙනවා. මොකද දැන් ගායන ශිල්පියෙක් කියන්නේ එක්තරා විදිහක සමාජයට යම් කටහඬක් හෝ එහෙම නැත්නම් පණිවිඩයක් දෙන කෙනෙක්. අනිවාර්යයෙන්.
එතකොට සමාජයේ බහුතරයකට යම්කිසි දෙයක් සේවයක් කරන්න පුළුවන් නම් එයාගේ හඬක් වෙන්න පුළුවන් නම් ඒ තමයි මහිතනවා ශිල්පියෙකුට කරන්න පුළුවන් උපරිම දේ. දැන් ඔබ කරන්නේ එවැනි කාර්යතාවයක්. මම හිතනවා ගායන ශිල්පියෙක් විදිහට මට දැනෙන දේ තමයි ඒ ගායපු ගී වලින් යම්කිසි දැන් අපි ගායනා කරලා තිනවා රට ජාතිය ගැන ආගම ගැන ගීත. මේ මැදිරිය තුලම මම පැය දෙකේ වැඩසටහන් කරලා තියෙනවා. ඉරු මැදිරිය. ඉතින් එතකොට ඒ වෙදී ජාතික අභිමානය, දේශාභිමානය, ආගමික ඊළඟට ආදරය, විරහව යම් යම් සුවිශේෂී ජීවිතයේ කඩයිම් පිළිබඳව ගැයෙන ගීත. මේ ආදී ගීත රාශියක් ගායලා තිනවා. පොඩි දරුවෝ වෙනුවෙන් ගොඩාක් අලුත් නිර්මාණ කරලා තියෙනවා. මේ අවුරුදු 3 ඇතුළත ගීත 300 ගණනක් කළා. ළමයි වෙනුවෙන්. ඉතින් මේ ඒ වයින් දැනෙන්නේ තෘප්තියක්. අර සංගීත වේදිකාවක් ගායන වේදිකාවක් විදිහට මට ඒ තෘප්තිය තියෙනවා. මුලින්ම ආත්ම තෘප්තිය ලැබිය යුතුමයි. Taman නිරත වෙන ඕනම ශේෂ්ත්‍රයක් තුළ ඒ තුළ තමයි හොඳ දෙයක් බිහි කරන්න හැකියාවක් තියෙන්නේ. අපි ඉක්මනටම කෙටි විරාමයක් ගමු. විරාමෙන් පස්සේ නැවතත් මුණ ගැහෙනවා. විශාරද ජගත් විකුණුසිංහ සමග අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ගීත ගායනා කරන්න ඕනේ. මේ එක හැම එකකටම අපි වෙලාව වෙන් කරගෙන තියෙන නිසා ඉක්මනට විරාමයක් කරන්න. නැවත හමු වෙමු. ගඟුලි කඳුළු ගඟක් ගලන්නට එපා දෙකන් පෙත්ත සිදුරු කළේ තෝඩු තමන්නයි මගේ දූ ලස්සන වෙන්නයි අඬන කොටත් තොල් පෙරලා ලස්සනයි තමයි ඒත් කොහොම බලයින්නේ ආච්චි මමයි කන කරලන්නට ඕනලු ගෑනු ළමයි අපේ දෙහිමියන තුරා දෝනි පුංචිමයි අපිත් එක්ක තරහානේ නේද පොඩි දුවේ සිනහ ගඟුලි කඳුළු ගඟක් ගලන්නට එපා දෙකන් පෙත්ත සිදුරු කළේ තෝඩු තමන්නයි මගේ දූ ලස්සන වෙන්නයි සාරි පොඩිත් තක් ඇඳගෙන පුංචි හාමිනේ කුරුමාල තෝඩු දමා
දීග යන දිනේ බලයින්න අපි හිඳීද අපේ හාමිනේ එහි කඳුළු දූ දකිවි එන්න හාමිනේ අපිත් එක්ක තරහනේ නේද පොඩි දුවේ සිනහගඟුලි කඳුළු ගඟක් ගලන්නට එපා දෙකන් පෙත්ත සිදුරු කළේ තෝඩු තමන්නයි මගේ දූ ලස්සන වෙන්නයි සිකුරාද දවසේ වෙනදු දැසනේ අපි මේ විදිහට හෙරු විතර විශේෂාංගය තුළ ජගත් වික්‍රමසිංහයන් කැඳවාගෙන අද මේ විදිහට ගීතවත් වෙන්නේ දෙකටයි දැන් අපි ගායකෙක් පිළිබඳව කතා කරද්දී ගායකයෙකුට වේවා මේ කතා කරන මගේ ගණේ නිවේදකයෙකුට වේවා මෙවැනි වෘතීන් කරන බොහෝ පිරිසකට තමන්ගේ හඬ කියන එක අතිශයින් වැදගත් වෙනවා මොකද හේතුව හොඳ හඬක් නැත්නම් ඒ ගමන යන්න ටිකක් අපහසුයි දැන් ඔබට තියෙන බොහෝම ලයන්විත වෙච්ච හදවතට හැම මොහොතකම දැනෙන හඬක් එතකොට මේ හඬ තුලින් යම්කිසි කෙනෙක් වැඩක් ගන්නවා දැන් අපි නූතන ගායක પરම්පරාව පිළිබඳව කතා කරද්දී තියෙන දක්ෂින් ඕන තරම් ඉන්නවා හොඳ හඬවල් ඕන තරම් තියෙනවා මේ හඬෙන් වැඩක් ගන්න එක ගැන කොහොමද ඔබ අධ්‍යක්ින් බහුල කෙනෙක් විතර අදහස ඕරුවන් මල්ලි අපිට අර ව්‍යුත්පත්ති ගුණය කියලා දෙයක් අපිට අපේ ගේන ශක්තියක් තියෙනවානේ කර්මානුරූපීව අපිට ලැබෙන ශක්තියක් තියෙනවා ඒ ලැබෙන දෙය අභ්‍යාසය තුලින් සතත අභ්‍යාසය තුලින් දිනු කරගෙන අපි එකෙන් වැඩක් ගත යුතුයි දැන් මණිකක් පොළොය යට තිබුණට ඒක එළියට අරගෙන අපි ඒක උපදාලා ඒකෙන් වැඩක් ගන්න ඕනේ ඉතින් ඒ වගේ මම හිතනවා ඒ ඔබ කිව්ව දේ හරි අපිට මේ පිහිටා තිබෙන දෙයින් අපි මොකද්ද කරන්නේ කියන්නේ අපි එතනදී අර්ථවත් දේ කිරීම එහෙම නැත්නම් අපේ ශාස්ත්‍රයේ තුල යම්කිසි අරමුණක් කරා දිශානිතියකට ගමන් කිරීම අවශ්‍ය වෙනවා. එතකොට අපිට වගකීමක් තියෙනවා. දැන් මේ වගේ ජනමාධ්‍ය තුල අපි මෙතන වාඩි වෙනකොට අපිට විනීත බවක් අවශ්‍ය වෙනවා. අපිට එතනදී අරමුණක් කරා ගමන් කරන්න වෙනවා. විනෝදය, ආශාවදේ, ආනන්දේ මේ සියලු දේ අතරේ ප්‍රඥාවත් අපි ගැනත් අපි හිතන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ නිර්මාණ තුල අපි අවසාන ඉතුරු වෙන්නේ මෙච්චරයි. දැන් අපි යම්කිසි දෙයකට විනෝදුනොත් ඒ ඔක්කොම හරි මේ මොහොතට ඒක බලපානවා. නමුත් අවසානයේ අපි මේ ඊට පසු වේලාවකදී අපි බැලුවොත් අපි කරපු දේ ගැන මම හිතනවා අපි මේ කරපු දේ ගැන විමර්ශනයක යෙදීම ඇත්ත වශයෙන්ම කලාකරුවන් විදියට ප්‍රසන්ටර්ස්ලා අපි ඉදිරිපත් කරන්නන් හැටියට හරි වැදගත්. මොකද එතනදී අපිට බලනවා අපි කල්පනා කරනවා මේ කරපු දේ හරිද? මේක ගැලපෙනවද? මේක කොයි වගේ පිරිසක්ද රසවිඳින්නේ? මොන ස්තරයේ සමාජයේද මේ රසවිඳින්නේ කියන දේ අපි අන්නේ කාරණේ තමයි මම මේ හිතන්නේ රුවන් මල්ලි දැන් මතකරු ප්‍රශ්නේ. ඉතින් ඒ පිළිබඳව වගකීමක් දරා ගන්න අපිටම පුළුවන්. අපේ නිවසේ ඉන්න වැඩිහිටියෝ දරුවෝ අපේම යාළුවෝ ඒ අයට අපිට මේක ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම හිතනවා අපි බොහෝ වෙලාවට සැනසීමකටපත් වෙන්න පුළුවන් කියලා. ඒක තමයි මගේ මම හුඟක් වෙලාවට හිතන්නේ ශිල්පියෙක් විදියට. දැන් මේ මා දැන් ගයෝ ගීතය. ඔව්. ඇත්තටම ගයන්න ඕනේ ජේෂ්ඨ පුරවැසියෙක්. මම ජේෂ්ඨ පුරවැසියෙක් නෙවෙයි තාම. ඒ කියන්නේ බොහොම වැඩිමල් තමන්ගේ දරුවන්ගේ දරුවෝ විවාහ වෙච්ච 100 කෙනෙක්. චූටි දුවෙකුට කියනවා. හරි සංවේදී සිතුවිල්ලක් මේක. මේ චූටි දුවට තෝරු දාලා කරාබු දාලා මේ බල්ලා හරි ලස්සනට රස විඳිනවා මේ ආච්චි 100යි දෙන්න. ඒ අතරේ කඳුලක් එනවා මේ දුර කවදා හරි උස මහත් වෙලා වැඩි විට පැමිණිලා විවාහ වෙල යන දිනේ අපිට දකින්න වෙන්නේ නැහැ. අනේ දුවේ සමාවෙන්න අපිට ඒක දකින්න බෑ. ඒ සංවේදී සිතුවිල්ල මේක තියෙන්නේ. ඉතින් හාමිනේට කියනවා හාමිනේ එහෙම මතක් කරාම ඒ ගැන හිතුවිල්ල කඳුලක් මේව කරන්න එපා මොකද දරුපඩ දකි ඒක. පුදුම සංවේදී සිතුවිල්ලක් මේක. සමන් චන්දනත් වීරසිංහ රචනා කරලා මේ ස්ටැන්ලි පීරිස් සංගීත වේදිකාවෙන් සංගීතවත් කරපු ගීතයක්. ඉතින් මේ ගීතේ මට අද ගයන්න හිතුනේ. දැන් රිද්මයානුකූලව රුවන් මල්ලි විවිධ ලොකු රිද්මවල වේග රිද්මවල ගීත තියෙනවා. එහෙම ගීතත් අපි ගායනා කරනවා. ඒ වගේම ජීවිතේ දවසක් ගත්තත් අපි ඒ දවස තුල තියෙනවා විවිධ රිද්ම. ඉතින් මම හිතනවා වෙලාවත් සමහරලා ටික බලපාන්න පුළුවන්. සංසුන් වෙන වෙලාවල් තියෙනවා නැතුව නෙමෙයි නමුත් සමාජයේ හැමතිස්සෙම වේගෙන් යන්න ඕනේ කියලා නීතියක් නැහැ. හරි අපි ගීත පිළිබඳව කතා කරනවා ජගත් වික්‍රමසිංහයන්ගේ අදහස් මොකද හේතුව වටින්නේ අපිට මොකක් වෙලාවට ඔහු රසිකයාව පිනවන නිසා ඔබ ඔහුගේ ගීතවලින් ඔහුගේ හඬින් හදවත
සන්තර්පණය කරගන්නවා ඇති නිසා තවත් මියුරු ගීතයකට යොමු වුණොත් හොඳයි කියලා මට හිතෙනවා ඒ නිසා ඔබට අවස්ථාව. ඔව් මාගේ ඔබමා හමු වෙනම් ගීතය ඊට කලින් මේ රිව් එක කියලා ඔබ මතක් කළා ඔබමාද ඔබාමාද කියලා ප්‍රිෆස්ට් එකක් ආවා. හොඳ අපි මේ ගීතය විරහ ගීතයක්. උපමා හමු වේනම් එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නට උපමා හමු වේනම් උපමා හමු වේනම් එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නට උපමා හමු වේනම් අතීතයට පිය මනිනු බැරි ඒ පෙම් දැහනේ නටබුන්ද නැති අතීතයට පිය මනිනු බැරි ඒ පෙම් දැහනේ නටබුන්ද නැති පිනි කඳුලක්සේ මැකී ගිහින් හිතේ ඉතිරි වූ එකම කතාවක් යලිත් කියන්නට ඔබමා හමු වේනම් සිනා පිරුණු නිතු දකිනු බැරි මා ඔබ හමු වූ මාවත වෙන්වී සිනා පිරුණු නෙතු දකිනු බැරි මා ඔබ හමු වූ මාවත වෙන්වී මහ පවුරක්සේ නැගියවිත් මුවේ පිපේනම් එකම සිනාවක් යලිත් දකින්නට උපමා හමු වේනම් උපමා හමු වේනම් එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නට උපමා හමු වේනම් හිරු දරුවේ තුල අද දවසේදී අපි මේ විදිහට ගීතවත් වෙමින් ඔබත් සමග කතා කරන්නේ ඔබ ගොඩක් දෙනෙක් ඔබට ආදරය කරන සබ වටා විශාල රසික ප්‍රමාණයක් රැඳී සිටින නිසා අපි ජගත් වික්‍රමසිංහ කියන මේ සුවිශේෂී පුද්ගලයා එහෙම නැත්නම් ගායකයා සංගීතඥයා බිහි වෙන ඉතිහාසයේ දිහා ටිකක් බොහෝම ඉක්මනට කෙටියෙන් හැරිලා බලමු මොකද හේතුව ඔබ කොළඹ ප්‍රදේශයේ නමුත් ඊට පසු කාලින හදිසියේ අනුරාධපුරයටත් යන්න වෙනවා මම දන්න විදිහට නේද පාසල් යන්න වෙනවා මේ අනුරාධපුරයේ දෙමාපියන්ට ස්ථාන මාරුවක් ලැබෙන නිසා කොහොමද අනුරාධපුරයට ගියපු ගමන මේ සංගීත ජීවිතයට රුකුලක් වුණේ කියන එක කතා කරන එක වටිනවා මට ඇත්ත රුවන් අනුරාධපුරය කියන්නේ බොහොම ඉස්කලංක ප්‍රදේශයක් අපි ඒ කාලේ හිටනට හැබැයි තස්තවාදී උදුරු තිබුණ කාලයක් 99 එක පාර බේරුණා නමුත් අනුරාධපුරයේ තියෙන ඉස්කලංක පරිසරය සම තැනිතලා බිම් තියෙන්නේ ඒකත් එක්ක බොහොම බෞද්ධානුකූල පරිසරයක් තුළ අපි හිටියා ඒ අවුරුදු තුනක් ඒ කාලේදී අපිට බොහෝ සිතුවිලි විතරක් නෙමෙයි අපේ ගොඩාක් ජීවිතේ වෙනස් වුණා සමහර දුෂ්කර කාලයකුත් වුණා එක පැත්තකින් ඒ අතරෙම අත්දැකීම් බහුල වුණා ඉතින් මම හිතනවා ඒක සංගීතවේදියෙක් විදිහට මට බලපෑවා මම රජරට සේවයේ යම් වැඩසටහන් වලට මගේ පියාසමක සම්බන්ධ වුණා රජරට සේවයේ ගොඩක් අය මට මුල ගැසුණා දියුල්ගෙන අයියා කපුගේ අයියලා ඒතර එහෙදි හම්බ වුණා අය නමුත් මම හිතනවා ඒ කාලය මගේ ජීවිතේ සමහර දේවල් වැඩි පන්නරයක් ලබා ගන්න පුළුවන් වුණා කියලා මට හිතෙනවා. මොකද එතරම් මට හිතුණා මේ
සමහර ජාතික වැඩසටහන්වල යන වැඩසටහන් තුල තියෙන ගීත සහ සංගීත වින්‍යාසයන් වලට මට දායක වෙන්න බැරි වේද කියලා තිතන උඟක් ඈතට ගියා වගේ දැනුණා. අවසානයේ මම එතනදී මගේ පුහුණුව වැඩි කරගත්තා. ඒ තුලින් මම යම් යම් දේවල් අහන්න පුරුදු වුණා. ඈත කිටි තරංග මීටර දාලා ඒවැය තියෙන යම් යම් දේවල් අහන්න පුරුදු වුණා. මම හුදකලා වෙච්ච හින්දා වෙන්න ඇති මට එහෙම අවස්ථාව ලැබුණේ. සමහරට මම මෙහි හිටියා නම් මට ඒක අවස්ථාව නොලැබෙන්න ඉඩ තියෙනවා. මම හිතනවා රුවන් ඇත්තට මේ හැම දෙයක්ම ඉන්නේ ජීවිතේ හොඳට කියලායි මම විශ්වාස කරන්නේ. ඉතින් එහෙම තමයි මම හිතනවා ඕනම කෙනෙක්ගේ ජීවිතේ අත්දැකීම් තුලින් තමයි හොඳ නිර්මාණයක් විශේෂයෙන් කලාකරුවෙක්ගේ ජීවිතය තුළින් හොඳ නිර්මාණ ප්‍රේක්ෂකයා රසිකයා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ අත්දැකීම් එක්ක. දරිද්‍රතාවය අපි දකිනවා. ඔව්. මිනිසුන්ගේ හැඟීම් දකිනවා සාමාන්‍ය මිනිසුන්ගේ තියෙන විවිධ පළාත්වල තියෙන හැඟීම් කොළඹ ඉඳලා අපිට හිතන්න බෑ. අපි පිටට යන්න ඕනේ. දවසන 11ක් වුණා. වෙලාව බොහොම ඉක්මනට ගත වෙගෙන යනවා. වෙලාව ගත වෙනවා කියන්නේ අපි ජීවිතේ වයසට යනවායි කියන එක. ඒකත් අපි මෙනෙහි කරගන්න ඕනේ හැම වෙලේම. මේ ගීත අහනවා විතරක් නෙවෙයි. හරි. ජගත් අය අපිට ලැබිලා තියෙන කාලයත් අවසානයි. වෙලාව ඉක්මනට ගත වෙගෙන ගිහින් තියෙන නිසා අවසාන වශයෙන් අපි දැන් ඔබ මේ ශේෂ්ත්‍රය තුළ දීර්ඝ කාලයක් රැඳී සිටින කෙනෙක් විදිහට හොඳ නිර්මාණ රසිකයාට දායක කරපු කෙනෙක් විදිහට තවදුරටත් බලාපොරොත්තු රාශියක් ඇති මේ ශේෂ්ත්‍රය තුළ හොඳ දෙයක් කරන්න. ආවට ගියාට නෙවෙයි හොඳ දෙයක් කරන්න. කොහොමද බලාපොරොත්තු ඉදිරියට? ඇත්තටම ඔව් දැන් හිතානිත් දෙනවා ලෝක ළමා දිනේ. මේ හැම දෙයකම අපි මේ ජීවිතේ අහම අවුරුද්දකම අපි මේ තියෙන විශාල ඉනිමවල් තියෙනවා. ඉවෙන්ට්ස් තියෙනවා. මේවා සඳහා කාලීන වශයෙන් වැඩගත් නිර්මාණ කරනවා. එතකොට ඒ වතිරක් නෙමේ බලාපොරොත්තු කියන්නේ මට තියෙන මම මේ තව නිර්මාණ ගොඩාක් කරන්න ඕනේ කියන තැන තමයි මම නිතරම හිතන්නේ. ඒක තමයි මගේ තියෙන එකම බලාපොරොත්තු වෙන්නේ. නැතු වෙන මොනවත් මේ ලබා ගන්න විශේෂ දේවල් නැහැ මට ජීවිතේ. ඒක තමයි මගේ ප්‍රධාන වශයෙන් තියෙන බලාපොරොත්තු රුවන් මල්ලි. ඒ වගේම දැන් අද මේ ගීතවලට මට සහයෝගය දෙන කසුන් මල්ලි. හරීම දක්ෂම කසුන් මල්ලිත් ඒ වගේ තමයි මට දැනෙන්නේ. මම මේ වෙලාව ඇත්තටම කසුන් මල්ලිට මගේ සුභාශිංසන මම පුද කරන්න කැමතියි. එනදි අපිට අදට ලැබිලා තියෙන කාලය අවසානයි. බොහොම ස්තුතිවන්ත වෙනවා අර කිව්ව වගේ හොඳ නිර්මාණ වැඩි වැඩියෙන් නිර්මාණය කරන්න ඔබට අවශ්‍ය කරන ඒ ශක්තිය නොඅඩුවම ලැබෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සිකුරාදා හිරුතරී විශේෂාංගයට සම්බන්ධ වුණාට අපි නැවත නැවතත් ස්තුතිවන්ත වෙමින් සමුදෙන්නේ. එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. මොකද හේතුව සිකුරාදා දවසේ දැන් 11 වෙලාව යන වෙලාව මේක. අපි ලබන සතියේ සඳුදා නැවතත් මුණ ගැහෙන අවින්දනය උදෑසනින් අපි සමුගෙන යන්නේ නිකන් නෙවෙයි තවත් බොහොම සුන්දර මියුරු ගීතයක් ඔබ බොහොම ආසාවෙන් වැළඳගත් මේ මියුරු ගීතයත් එක්ක සමගින යන්නේ. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්නම්. ඔබට ප්‍රාර්ථනා කරනවා බොහොම සුන්දර වූ ජයග්‍රාහී වූ හිතට සැනසිලිදායක අවස්ථාවන් ගෙන එන සත්‍යන්තයක් වේවා කියලා ගිහිල්ලා එන්නම්. ආයිබෝවන්. සින්න කීවේ වදනින් නොකිය ආදරේ ඇයි දෙයි නොතේරේ මා මෙලෙස බැඳුනේ ලඳුනේ ඔබේ ආදරේ මල් මන්ද හාසින්න කීවේ වදනින් නොකිය ආදරේ ඇයි දෙයි නොතේරේ මාමිලෙස බැඳුනේ ලඳුනේ ඔබේ ආදරේ නොම දැනි කාගෙන් නසන්න දුලදී
සිහිනයක්ද නොමදනේ කාගින් නසන්න දෝලඳේ මල් මන්ද හාසින්න කීවේ වදනින් නොකී ආදරේ ඇයිදැයි නොතේරේ මාම ලෙස බැඳුනේ ලඳුනේ ඔබේ ආදරේ මහා ජීවිතේ නෑ කවුරුවත් බැඳී මෙසේ හේමන්තයයි ගෙවී ගියේ එන්නේ වසන්තයයිද මේ හේමන්තයයි ගෙවී ගියේ එන්නේ වසන්තයයිද මේ මල් මන්ද හාසින්න කීවේ වදනින් නොකී ආදරේ ඇයිදැයි නොතේරේ මාම ලෙස බැඳුනේ ලඳුනේ ඔබේ ආදරේ ලඳුනේ ඔබේ ආදරේ ලඳුනේ ඔබේ ආදරේ